මේක රමණීය රටක්. අතීතයේ අභිමානයක් තිබුණ රටක්. මේ රට අපිට සමාන කරන්න පුළුවන් රටේ තිබුණ ශස්ත්‍රීයව තිබුණ වලව්වට. මේ ප්‍රදේශයේ වලව් තියෙනවා. දැන් කඩන් වැටලා තියෙන්නේ, කඩන් වැටලා නැතුව තියෙන්නේ ඔරගොල්ල විතරයි. මම එක දවසක් ගියා ඔබේ සේකර වලව්වට. ඒ වලව් වල ශස්ත්‍රීය බව නැති වෙලා. ආයතනයේ තියෙන වලව් 50ක් විතර. කාමර 200ක් තියෙන වලව්වක් තියෙනවා. කාමර 100ක් තියෙන වලව්වක් තියෙනවා. සොයිස ආමුගේ වලව්ව තිබිලා තියෙනවා. සොයිස ආමුගේ වලව්වට මනාලියේ ගේන්න වෙනම රේල් පාරක් දාලා තියෙනවා. සුද්දෙන්න බගුල් ගෙලෙත්තේ මේ මනාලිය සුමාන දෙකට පස්සේ අරත්ත කාර්යයත් එක්ක පැනලා ගියා. ඒ වගේ දේවල් වෙලා තිබ්බත් මේ රටේ එහෙම කාලයක් තිබ්බා ලංකාවත් අද පරණ වලව්වක් කියලා. අපි මේක නඩත්තු කරේ නැහැ. මේක ශස්ත්‍රීය කරේ නැහැ. මේක ආරක්ෂා කරේ නැහැ. ඒකත් මේක දැන් පරාල වලට කුල්ල ගහලා ෆවුන්ඩේෂන් එකේ උරුමය ඉරංගලා බිත්ති වල වේය බැඳිලා ජනෙල් වලට කුල්ල ගහලා ඒවා පැද්දි පැද්දි කියනවා හොල්මන් කිවල් වගේ. මේක දැන් කඩන් වැටෙන කරා වෙච්ච වලව්වක් කියලා. තමුන්නාසෙල හැමෝම දරුවට ආදරේ. හැමෝම නොකා නොබි හැම දේම කරනවා තමාගේ දරුවන් වෙනුවෙන්. දරුවන්ගේ ජීවිතේ ගොඩනගන. දරුවන්ට අනාගතයක් හදන්න. හැබැයි තමුන්නාසෙල මේ කැපකිරීම ඔක්කොම කරලා තමුන්නාසෙල අත්‍යවශ්‍ය දේ කරන්නේ නැහැ. දරුවන්ට ජීවත් වෙන්න පුළුවන් වටිනා කියන රටක් හදන්න තමුන්නාසෙල කැපකිරීම කරන්නේ නැහැ. ඒකයි දරුවන්ට අන්තිමට හිමි වෙන්නේ. අවුරුදු 18 පවුරාට පස්සේ තමුන්නාසෙලාගේ නොසලකීම නිසා තමුන්නාසෙලාගේ කැපකිරීම නොකිරීම නිසා විනාශ වෙච්ච රට තමයි තමුන්නාසෙලාන්ට දරුවන්ට ඉතුරු කරලා ඒ දරුවෝ තල්ලු කරන්නේ අන්තිම. තමුන්නාසෙලා මේක තේරුම් ගන්න. මේ අවස්ථාවේ අරුත් එපා, මුත් එපා, උණුත් කෑවා, මුණුත් කෑවා, ඒකාන්ත මුණ්ඩ දෙනවා කියලා ආපහු ප්‍රමිතියක් නැති, ආපහු රටක් ගැන දැක්මක් නැති රටක් මෙහෙවන්න පුළුවන් තරමට බුද්ධිය නිර්මාණශීලී බව දැක්ම රජට ආදරය අතීතයේ හැකියාවන් පෙන්නලා දැමීම පෙන්නලා තිබීම මේවා නැතියට තමුන්නාසල නැතරට බාර දුන්නොත් නැවතත් තමුන්නාසල දරුවන්ට ද්‍රෝහී වෙනවා. ඒක මතක තියාගන්න තරුණ තරුණියෝ පමණක් නෙවෙයි වැඩිහිටියෝ දෙමව්පියෝ මේක තේරුම් ගන්න කියලා මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.